මොනහන් ඒක බලන්න අපි කොච්චර හිර වෙලා ඉන්නවද කියලා. අන්නේ හිරවිල්ල නැත්තම් මේක තේරෙන ඔක්කොම ටික මේ කියන ටික. මේක ලොකු දේවල් මුකුත් නේද? නමුත් ආගම නිසා කන්නවත් බොන්නවත් නිදහස් නැති නයි කියන්නේ. ආගමක් නිසා. එහෙනම් මොකද ඒ වගේ ටිකක් වැටලා තියෙනවා? ඒක පුරාණ ධර්මයක්. ඒක පුරාණ ධර්මයක් අතට ගිහුවා. පුරාණ ධර්මයක් කියන්නේ ඉතින් දැන් මේ වෙන සිද්ධිය තියෙන්නේ. දැන් ප්‍රඥාවන්තයෝ දැන් අවබෝධ කරගන්නේ කවුද මේ මේ ශාසනයේ සැබෑවටම බීජ පැලකරන ශක්තිය තියෙන කාද්ද කියලා බලන්න ඒක. ප්‍රඥාව. ආගමික නායකයින්ටද ආමතුරුන්ටද සිල්මාතාවන්ටද කාටද තියෙන්නේ? සත්‍යවන්තයින්ටත් කියලා කියනවා මොන ප්‍රඥාවන්තයින්ටද? සත්‍ය වෙන. අර මොකද්ද යාගේ ප්‍රඥාව ඇත්තටම? සිත පිළිබඳ විමර්ශනය කරනවා. හරි සිත පිළිබඳ විමර්ශනය කරන්න ඕනේ අපි. ඇයි සිත පිළිබඳ විමර්ශනය කරන්න ඕනේ? එහෙම බැලුවොත් කවුද ප්‍රඥාවන්තයා එතකොට? සුනීත ප්‍රඥාවන්තයා, අඟුලිමාල් ප්‍රඥාවන්තයා. ඒ හේතු ගැලපෙන නිසාද? ඇත්තනම් ප්‍රඥාව කියන්නේ මොකක්ද? ප්‍රඥාව කියන්නේ මේ ලොකු දැනුමක් නෙවෙයි ඇත්තටම. ඔව්. කෙලස් කියන්නේ මොනවද? කෙලස් අඩු කරන. කෙලස් අඩු කරන අපි කියනවා අපි දේශනාව කරනකොට කෙලස් අඩු කරන අවබෝධ කරගත්තා කියලා. ඔව්. එතකොට කවුද කෙලස් අඩු කරන ඇත්තටම? මේක අවබෝධ කරගන්න ඉස්සෙල්ලා ඒ පුද්ගලයා එනවා ප්‍රභාස්වරිත කියන දන්න. ඒ කියන්නේ සුද්ධ විඥානය කියන දන්න එනවා කියන. ඒ සුද්ධ විඥානයට ආවට පස්සේ අවබෝධ කරගන්න කියන ලොකු දෙයක් නැහැ. ඉතින් කුංචිලා මේක වගේ මත්තම දෙන්නේ නැතුව කිසි කෙනෙකුට ඒ සුද්ධ භූමියට ඇතුළු වෙන්න බෑ. ඒකට අපි දාගත්ත මාන දෘෂ්ටි මතවාද ආගම සංස්කෘතිය ජාති භේද කුල භේද ඔක්කොම අතහැරිනවා. ඒ ශරීරය දිනකොට කුංජිරමේ කිතන විදියට වෙන්නවා. කුංජිරමේ ලෝකේ දක්දියා දක්නේ විදියට වෙන්නවා මේක නම්. ඒ සර්ග රාජ්‍යයට ඇතුළු වෙන සිද්ධියක්. එතකොට අපි දාගත්ත දේවල් ඔක්කොම ලුණ තියෙනවනේ අපේ. ඔව් එතකොට ඔක්කොම ලිහුණ ති වර්තමානයේ. කිසිම සංඥාවක් නැති උනෝදි. කුඩා දරුවා උපමාවකට විදියට මම කිව්ව ගන්න කිව්වේ. කුඩා දරුවා උපමාවකට විදියට ගන්න කිව්වේ. එතකොට මොකද තියෙන්නේ ආද? එතකොට වර්තමානේ ඇත්තටම අපි වර්තමානේ අපිට මොකුත් නැහනේ. ඇත්තටම වර්තමානේ මිනිස්සු සිල්වත්ද දසීවිද? වර්තමානේ. වර්තමානේ සිල්වත්. ඉතින් ඇත්තටම ඔය කියන තැන ඔය කියන තැනම නේද අපි ඉන්නේ. දැන් මතු කරගන්න කියලා නිවන තියන්නේ කොතනද? ඇත්තටම ඇත්තටම මොකද කරන් තියෙන්නේ ඒක නිවන් දකින්න? අපත්‍රය. ඒකට වර්තමාන කිසිම සංඥාවක් තියෙනවද අපිට? පුද්ගල බේදයක් ස්ත්‍රී පුරුෂ බවක් කිසිම දෙයක් පරවන්න බෑනේ. එතන මුතෝ යන්නේ කියන්නේ දෙපැත්තක් පැනවෙන්නේ ලෝකයට සාපේක්ෂව. නෝ එක තමයි මම කිව්වේ මේ 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 මා අපි කියන මේ මේ ෂණයට આવුදී මේ තුන් කාලයෙන් මිදිලා මේ තුන් කාලයෙන් මිදිලා මේ මොහොතට આવුදී මොකද්ද පණවන්නේ? එතන ධිට්ඨිය පණවන්න පුළුවන්ද? ඉතින් එතරම්නේ කාටවත් තියෙන්නේ මම කියන්නේ. ඒ තියෙන එක දැක ගන්නයි තියෙන්නේ. ඒ දැක් ගන්න බැරිය. අර ටික. ඈ? අර හද දාගත්ත ටික ටික. දොස්ටි ටික නැගිටතරවසේ
ආපව ගත්තා පරණ මරණ ආපව එදා දවස ගත කරා මැරි මැරි පෙතුවා රැට ආපව ගත්තා ආපව දෙයට මල්ල ගත්තා දෙවතයි යන්න මල්ල බිමින් තිබුව සියල්ල අතැරුව විශ්වඥානය කාන්ති විශ්වවිඥානය මතුව එතන සුද්ධ ස්වභාවය ලෝකෙ චිත්‍රම තමයි මේ තියෙන්නේ. දැන් මේ බලන්න දැන් මේ 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 කතාවේ ආරම්භයේ සිට දැන් මේ මොහොතට ඇවිල්ලා තියෙනවා. කීපාරක් මැරුණාද කීපාරක් කිපුණාද? මම ඉපදෙනවා. ඉතින් කවද්ද මම මැරෙන ඉපදින එක නිදහසෙන්? ওই විදියට ගියොත් මේ විදියට ටික ටිකට වැල් 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 ගියොත්. ඉතින් වැල මේ මොහොතේම අතාරින් තියෙනවා. වැල අල්ලගන්නේ කොයි වෙලාවෙ? මොකද අතයින් දෙන්නේ මේ මොකද? නැත්නම් අතයින් කෙනෙකුත් නැහැ එතන. අතයින් දෙයක්වත් නැහැ අල්ලගෙන තියෙන පැතරින්න මේක. මොකද අල්ලන් තියෙන්නේ දැන්? අල්ලක් තියෙන හින්දා නෙමෙයි අපි ටික ටිකට යන්නේ. ඉතින් මොකෙන්ද අල්ලන් තියෙන්නේ? අතින් අල්ලන් තියෙන්නේ. අවිද්‍යාව. අවිද්‍යාව. අල්ලන් ඉන්නවා කියලා හිතනවා. අල්ලන් ඉන්නවා කියලා හිතනවා. අල්ලගෙන තියෙන්නේ. මොනෙල් දිමාද? ඒ හිතන එක අවස්ථාව. හරි හිතන්නේ කොයි වෙලාවෙ? එහෙම නෝ නේද? මේ මොකද අතාරින්? මේ මොකද? අන්නේ මත හැරින් නැතුව කිසි කෙනෙකුට සුද්ධ භූමියට යන්න අවසර නැහැ. ඔය ඉගෙනගත්තේ ඔය දැනුම සංස්කෘතිය ඔක්කොම කරේ තියෙනකම් මේ සුද්ධ භූමිය නම් අවබෝධ වෙන්න කිසි කෙනෙක්. ඔක්කොම ඩේටා ඔක්කොම ඩේටා බේස් ඔක්කොම මේ තියෙනවා දැන් පස්සේ. සංස්කෘතියක් හැදින්නේ පැවැත්ම සඳහාද කියලා? සංස්කෘතිය කියන්නේ එහෙමකක් හැදෙන්නේ පැවැත්ම සඳහාද? අපි විනය ඔය වගේ පද්ධතියක් හිතගෙන තියෙනවා. ඒ වගේ එකක් හැදෙන්නේ මොකක් කරන්නේ? පැවැත්ම සහ නැවැත්ම. ඒතකොට පැවැත්ම සහ නැවැත්ම දෙකම තියෙන්නේ කොයි වෙලාවේද? පැවැත්ම හැදෙන්නේ කොයි වෙලාවේද? දිගට යන්නේ කොහොමද? පැවැත්ම තියෙන්නේ දැන්නේ. තේරෙන්නේ නැති කියලා. එතකොට ඊට පස්සේ ෂනේ ආවෝ. ඒක පැවැත්ම තියෙන්නේ මේ මොහොතේනේ. ඔව්. නැවැත්ම තියෙන්නේ කොයි වෙලාවෙ? මේ හරි ඊළඟ ෂනේක් වෙනවනේ. ආවෝ පැවැත්ම තියෙන්නේ කොයි වෙලාවෙ? මේ නැවැත්ම තියෙන්නේ කොයි වෙලාවෙ? ඒක. දැන් ඒක මොකේද යන්නේ වෙලා තියෙන්නේ දැන් අපිට? පැවැත්මද නැවැත්මද? නැවැත්ම නැවැත්ම සරල. ඉතින් යන්න පුළුවන්ද ඔහොම ගිහිල්ලා? ඔහොම ගිහිල්ලා යන්න පුළුවන්ද? එක අඩියක් තියලා අනිත් අඩිය තියනකොට අහුවෙලානේ. ඊළඟ අඩිය ආපහු ඉස්සරහට තියනකොට අහුවෙලානේ. පැවැත්ම දෙන්නේ නැවැත්මද? පැවැත්මයි මේ නැවැත්ම කීකේ යනවා. හැබැයි පැවැත්ම තුල. ඔව්. ඒකේ වැඩි වෙනවා. එහෙම යන්න බෑ. දෙකෙන්ම විදින්න ඕනේ නෝ. දෙකෙන්ම විදින්න බෑ. ඒ දෙකම අවබෝධ කරගන්න තියෙන්නේ. නවත්තන්න පුළුවන් දෙයක්වත් පවතින්න පුළුවන් දෙයක්වත් මේ දෙකේ මොකුත් ඇත්තට අවබෝධ කරගන්න කියන වචනයක් අපි කියනවා. ඇත්තට මේ දෙකේ මොකක්ද අවබෝධ කරගන්න තියෙන්නේ? මම නෑ. මේ දෙකේ මොකක්ද අවබෝධ කරගන්න තියෙන්නේ අපිට? දෙයක් නැහැ කියේ. පැවැත්මක් තිබ්බොත් නෑත් තියෙන්නේ. ඔව්. නැත්තම් දෙකම නැහැ. ඔව්. ඒතර මේ දෙකේ මොකක්ද අවබෝධ කරගන්න තියෙන්නේ කියලා? අවබෝධ කරගන්න යන්නේ. මොකද දෙයක් නැහැ කියලා අවබෝධ කරගන්න. මොනවාගේ කතාවක් තියෙන්නේද? අපි සරල කතාවක්. මේ සරල කතාව ලොකු කරගෙන මේ යනවා මේ යනවා සීමාවක් කිමක් පණන්නේ ඔය යනවා අවබෝධ කරගන්න දෙයක් තිබුණා කෙනෙක් ඉන්නේ පීනන්නත් එපා ගිරින්නත් එපා කී ඔතෙන් 20 කෙනෙක් ගුණ අවබෝධ කරන්න හැදුවත් එතන කෙනෙක් ඉන්නවනේ කරන කෙනෙක් ඉන්නවනේ දැන් මොහොතේ මොහොත පීනනවා ගිලනවා එක පිළිනව එක ගිලන. ඔය දෙකේ වෙන ඉන්න. දැන් හොයන එකත් ඔක්කොම අතයි. ඔක්කොම අතේ නිකන් හිටියොද? නිකන් හිටියොත්. නිකන්ම. ඔය නිකන් ඉන්න. ඉතින් පස්සේ ඉතින් ලක් නැතුව නිකන්ම කියන්නේ මුකුත් නැතුව. නිකන් ඉන්නවා කියලා ඊටත් බරණ ගහන්නද පිස්සු කෙල්ල. ඒකත් අතාරිනවා. ඔව් නිකන් ඉන්න කියලා අපි අර කතා කරේ ඉතින් ඉතින්
නිකන් ඉන්නවා ගමන් බර ආවනා කරන්නත් ඕන නෑ නිකන් ඉන්න. මොකද මම සුප් කරන් දෙන්නේ නෑ. ඒක නිකන් ඉන්නත් ඕනේ ඒක අමුතුම විදියෙන් නැත්නම් නිකන් ඉන්න එක තමයි යා කරන එක. නිකන් ඉන්න එක කරන්නේ. ආයසෙටි නේද? නැතු වන්නේ. නැතු. ආයසෙටි. ඉතින් ඒකේ වයනවා. ඈ? ආයසෙ. ඉතින් එන්න දෙන්න. ඒ දැන් එන්න දෙන්න නැතුනේ නවත්තගෙන හිටියේ. ඉතින් ඇවිල්ලා ඇවිල්ලා හතර වෙන්නේ ඔය කොයි වෙලාවකයි නිකන් ඉන්නකොට. දැන් එන්න දෙන්න නැතුනේ ඔය එක එකව ගන්න භාවනා ක්‍රම ඔස්සේ. අර වෙයි එන්න දෙන්නේ නැහැ භාවනාව ගන්නවා ඉතින්. ඉතින් එන්න දෙන්නේ ආ ඉන්න දෙන්නේ. ඉතින් එන්නේ අර මේ දාගත්ත දේවල් තමයි ඉන්නේ ඔය. එනේවට අපි රිප්ලයි දෙන්නේ නැත්තේ. ඉතින් එනේවට විතර යන්න දෙන්න. මම එන්න කිව්වෙ නැව යන්න කිව්වෙ නැහැ. නම කරන්නේ. ප්‍රශ්නයක් නෑ. ඒවට අපි මේ දැන් එන්නේ කොයි වෙලාවේ? මේ යන්නේ කොයි වෙලාවේ? ඒක විතරමයි දැනගන්න තියෙන්නේ. මේ මොහොත වෙල ගන්න විතරක් මොකද තවනම් අර. මොන හරි හිතුවොත් මේ මොහොතේනේ. මොකද සාලක ඉවරයි ඉච්ච දෙයක් නෑ. ඉතින් අවිල යන්න දෙන්න તો ආවන තෝරලා මම මොකටද කියන්නේ යන්න කියන්නේ නැහැ. එච්චර. ඒක උගේ කටහොත්ත. මොනවද දාති ඉන්න. දැන් මෙහෙම ඉතන දැන් මේ බුදු පිළිම දෙකක් ගන්න. මේ බුදු පිළිමේ මේ ධාතුවේ මේ උපාදාය රූපී තිබ්බද අතීතේ. බුදු පිළිම කියන්නේ. නැහැ නේද? දැන් හෙට වෙන්න නැහැ. තව බුදු පිළිමයක් උදේ ඉඳන් අනේක දිනවද? අතීතේ. දැන් හෙට නැහැ. එහෙනම් අපි දෙන්නේ බලමු. මේකේ ධාතුවකේ ධාතුනේ පොළවේ ධාතුනේ. දැන් අපි දෙන්නේ උපාදාය රූපී තියෙන මම කියන එක. සත්‍ය සංඥාව. අර බුදු පිළිමේ උපාදාය රූපේ අංශයද මෙතන මම ආයි අර විදිහට බලන්න. අතීතේ. වතනත් බලන්න අතීතේ. වර්තමානෙ බලන්න. අනාගතේ බලන්න. තුන් කාලේ ඉන්නවද කොහොමද? එතකොට මොකක්ද කියන්නේ? ඒකත් දුන්නා බලන්න. අනේ මේ දේ. දැන් දෙන්නේ තියා තමයි තමන් හම්බෙන්නේ. දැන් පොළොව වෙනයි, කය වෙනයි, මිනිස්සු වෙනයි. දැන් මම මිනිස්සු 1000ක් කියලා හදාගෙන තියෙන මහ පොළොවට කියලා හිතා. ඒත් දෙකයි මිනිත් දෙකයි. අර 1000කට මම හදාගෙන ඉන්න මිනිස්සෙක් කියලා. 1000කට. ඒත් දෙකයි. නමුත් කෙනා කෙනාට විද්‍යමාන විදියට මේ විදියට ආයතන ටිකක් හදලා දීපු නිසා මෙහා මම දැන් මෙහෙන් සත්‍යය කියලා හදා ගන්න දැන විපස්සනා කරලා බලන් පේන දේටයි සිදු කියලා. ඒක මෙහෙන් බල මම කියලා හදාගත්ත එක බාහිර පුද්ගලෙක් කියලා හදාගත්ත එක පේන දේටයි සිදු කියලා. අතීතේ සාද. ඒතය දෙනි. අවස්ථාවත් මේ මොහොතනේ එදේ අදහස ඇවිල්ලා ගියා. එතකොට මම නේද වෙනි අවස්ථාවලින් තමයි අපිට මේක පරිහරණය කරන්න. ඔය එතකොට ඉතින් අර දැක්ම සම්පූර්ණ කරගත්තා. හරි මේ කරන කෙනෙක් නැහැ නේද? එතකොට ඉතින් අර හේතුඵල ධර්මතාවයක් තියෙන්නේ. කරන කියන කෙනෙක් නැහැ මේක. එතකොට මේ සිද්ධිය අපි තේරුම් ගත්තට පස්සේ මේ සම්මාදිට්ඨියටපත් වුණාට පස්සේ ඉතින් අපිට එහෙම ඒ හිත නවතිනවා ඇත්තටම. ඉතින් නිදහස් වෙනවා. ඉතින් සූන්න. අපසරයි සම්මා වායාම කියන කියන්නේ මේ මේකම තමයි ඉතින්. මේක දකින්නට කරන මෙහෙය. ප්‍රඥාවෙන් කරන මෙහෙය. ඒ කරන කෙනෙකුත් නෑ ඇත්තටම ඉතින්. ඒ ප්‍රඥාවෙන් දකින්න උත්සාහ කරනවා. සම්මා සත්‍යත්වයේ වගේමයි. සිහිය තියනවා නේද? සිහිය ඉන්නේ ඔක්කොම කරන්නේ මේ. ඉතින් කරන කියන දේවල් ඇත්තම කෙනෙක් පුද්ගලෙක් කරන දේවල් නෙවෙයි. කෙනෙක් පුද්ගලෙක් කරනවා කියන්නේ අපි හිතන් ඉන්නේ. ස්වභාව ධර්ම ක්ලාව් ලිව්.
සම්මා කියන වචනයම ගත්ත ගමන්ම කෙනෙක් පුද්ගලෙක් නෑයි කියන අර්ථයක් සම්මා දැන් අපි සම්මා සතියද කෙනෙක් පුද්ගලෙක් නැතුව සතිය මේ තියෙන්නේ ඒකම තමයි පුද්ගල ස්වභාවය පරමාර්ථය දෙනවා සම්මා සතිය කියලා කිව්වොත් ඒ කියන්නේ කෙනෙක් පුද්ගලෙක් නැතුව තියෙන සතිය නිවැරදි ඒ කියන්නේ හරි සිහියට පත් වුණාට පස්සේ අපිට ඒක තේරෙනවා නේද මත කෙනෙක් පුද්ගලෙක් කරන දෙයක් නෙවෙයිනේ හේතුඵල ධර්මතාවයක් තියෙන මත තුරන ධර්මතාවයක් තියෙනවා හසුරුවන්නේ පවත්වන්නේ නැහැ මේක තියෙන දැක්ම බවට පත් වුණාට පස්සේ අවිද්‍යාව කියන මම කියලා තිබිච්ච දෘෂ්ටිය නිදහස් වෙනවා ඒක මම ඉන්නවා නම් තමයි සියලුම කස්ස තියෙන්නේ උතන පුද්ගල ස්වභාවය උට ඒක ඉතින් සෝමනාසී සම්මාදිට්ඨියට කෙනෙක්පත් වෙනකොට ශුන්්‍යතාවයට ඇතුළු කෙරෙන්නේ පුද්ගල ස්වභාවය අසුදහම් වීම මේක වෙන්නේ එතකොට සම්මාදිට මහා ශුන්්‍යතාවය කියලා මාර්ගය කියන්නේ අවසන් කරා වගේ වෙනවා කියනකොට එතන අන්තිම සම්මා සමාධියට එනස නැද ඔව් සම්මා සමාධියට ඉතර තමයි ඒක සම්මා සමාධියට පත් වුණාට පස්සේ අර පුද්ගල ස්වභාවය සම්පූර්ණයෙන්ම අතුරුදහන් වෙනවා පුද්ගලයක් නැහැ එතන එතන මේ ඇත්තටම කරන්නෙක් කරවන්නෙක් නැහැ සිද්ධියක් සිදුවා අයිතිකාරීත්වය මෙහෙවන්නෙක් නැහැ මම කියන පුද්ගලයේ අවිද්‍යාවේ ඔයක දැක්කම බවවත් වන්නේ ඉතින් ඒ දැක්කම තමයි ආපහු අර දිනු වෙලා ගිහිල්ලා ඔය රහත් වෙනවා කියලා කියන්නේ කදාගාම වෙනවා නගාම වෙනවා කියන්නේ දැක්ක සම්පූර්ණයෙන්ම නැති වෙලා ගිහිල්ලා සම්පූර්ණයෙන්ම නිදහස් වෙලා විශ්යයට ගිහින් ඉඳලා විශ්යයට ගිහින් ඉඳලා දැන් අපි එළිය බැලුවොත් දැන් එළියේ තියෙන අර කුටි හතර ඒ එළියේ බලම වාහන තියෙනවා දැන් ඒක දකින්න තාම හේතුව තියෙනවා තාම හේතුඵල සකස් වෙලා තියෙනවාද නැද හේතුව තියෙනවා හැබැයි ඒක දකින්න වෙලාවෙත් දකින්නේ හේතුඵල දා කේනේ ඒත් බලලා. ලකිනේ ඒත් බලලා. අනිවාර්යයෙන්. එතකොට හේතුඵල ධර්මෙම මිදෙන තැන තමයි මේ කියන්නේ. හේතුඵල කතාව සම්බන්ධයෙන් නැත්නම් අර තත්ත්වයටපත් වෙනවා ඊට පස්සේ සින්දාවට. ඒක මොකදද සම්බන්ධ නැහැ කියන්නේ? හ්ම්. පින්නක් විතරයි. තාම හේතුව සකස් වෙලා නැහැ නේ. ඔව්. දැන් හේතුඵල ධර්මෙන් සකස් වුණානේ පේනවා කියලා හිතමුකෝ. ඒ පේන තරමවල. එතකොට මිදුන තැන අර එළිය ඇතුලේ දෙකෙන්ම මිදලා ඒ හේතුඵල කතන්දර මොකුත් නැහැ එතකොට යාද නාම රූප කතන්දර මොකුත් ඒක සර අපේ තෝ හේතුඵල නිරෝධ වීම බලාපොරොත්තු වෙනවා. එහෙම කියනවා හේතුඵල නිරෝධ වීමේ தත්ත්වය තමයි බලන්නේ. ඒකම තමයි වෙන්නේ. එහෙමයි. හේතුවක් ඵලයක් විතරක් හට ගන්නවද නැහනේ. හේතුවක් නිසානේ ඵලයක් හට ගන්න. එතකොට හේතුව නිරෝධ වෙන තැනේදී ඵලයක් තේත් එකම නිරෝධ වෙනවනේ. නමුත් අපි මේ නිරෝධය දකින්නේ නැහනේ. ඒ නිරෝධය බවට පත් වෙන්නේ නැහනේ. ඒක නිසා මොකද වෙන්නේ? එකපාරක් අපි මේ භෞතික ලෝකෙ දිහා බලලා ඒ බලන්නේ එක්සා බලන දේක් කියලා රැවටෙනවා. ඊට පස්සේ ආපහු දෙවෙනි වතාවට හොඳයි ඒ රැවටීම හරි නොරැවටීම හරි ඒ බලන දේ සහ බලන්නා සහ බලන දේ එතනම සමුදේ ධම්ම නිරෝධ ධම්ම කියන තැනදී හේතුඵල නිරෝධය වෙනකොට නිරෝධම උනානේ. එහෙමයි. හරි වන්නේ නිරෝධව. ද වර්තමානයේ ආපහු ගැටෙනෝනේ හැට භෞතික ලෝකෙ අපිට. එතකොට අර පෙර එකකින් ගැලලක්වත් වෙනවද? ගැලලක්වත් එන්නේ තරල විචේ මත. ඒක ආපහු දකින්න මොකෙන්ද අපි? හේතුඵල ධර්ම. මේකෙන් නිරෝධය දකින්නවද? මේකෙන් නිරෝධයක් දකින්නේ නැහැනේ. නමුත් ඒක නිරෝධ වෙනෝනේ එතන. අපි හිතුවන්නේ නැත. ඒක ආපහු එකක් පේනවා. එතන හේතුඵල ධර්මින් පේනවා. ඔන්නෝයි සිද්ධිය වෙන්නේ. නිතිරි නැතුවම නිරෝධයෙන්. ඔව්. ඒක අතීතේ ස්කන්ධ පහෙන් කැලලක්වත් හැදලා ඉන්නේ නැහැ. එතන 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 නිරෝධ වුණා.
දැන් නිකන් හිතන්න ඔය විපාක නිරෝධය විතරයි නේද වෙන්නේ? විපාක නිරෝධය ආයි කර්ම කොට සකස් වෙනවා කියලා කවදාවත් වෙන්නේ නැහැ කිසි කෙනෙකුට. එතකොට භාවයක් නැහැ. නෑ කිසි ඇත්තටම ඔයගොල්ලන් දන්නේ නැහැ ඒක. ඔයගොල්ලෝ ඒක දන්නේ නැහැ. පිටචරේ වෙලා තියෙන්නේ නැත්නම් ඔයගොල්ලෝ හිතාගෙන හිටියද මෙහෙම වෙනවා මෙහෙම වෙනවා කියලා එහෙම ගන්න නැහැ. විපාක දෙවනවා විතරයි කවුරුත් කරන්නේ. උපාදානිය. ඒකම තැන ඉඳගෙන දුවනවා වගේ. අතීතේ යංකින්ද සමුදය ධම්ම සම්බන්තන් නිරෝධම ධම්ම චක්ක මුදපාද කියලා තියෙනවා. අතීත ශනේ යංකින්ද සමුදය ධම්ම සම්බන්තන් නිරෝධම මුණයි වරයි. කැලලක දැන් මේ මොහොතේ දෙනවද? නෑ මේ මොහොතේ අලුතෙන් නේද සම්බුදේ ධම්මන් නිරෝධ ධම්ම. එතකොට බලන්න. එහෙනම් අතීතේ ඉවරයි අනාගතේ මේ ධර්මය තාම පටන් ගත්තේ නෑ. හොඳයි ඔය 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 දෙක කවදාවත් ගෑවෙනවද? එහෙනම් වර්තමානයක් විතරයි නේන්නේ. එතකොට වර්තමානයේ රැවටීම නිසා ආපහු රැවටෙනවා. ආපහු රැවටෙනවා. ආපහු රැවටෙනවා. මොන වෙයි? මිදෙන තියෙන්නේ මේ මොහොතේ මේ නොමිදෙන මේ මේ ඇලීමත් ගැටීමත් දෙකම මේ මොහොතේ තියෙන විද්‍යාවත් අවිද්‍යාවත් දෙකම ඒක ඒකනේ මම කිව්වා අතීතේවත් මේ මස්සැහැ කිව්වේ නැහැ අහස පොළොව කියලා දැන් කියන්නේ නැහැ තවශනයකින් කියන්නේ නැහැ තවශනයකින් කියන්නේ නැහැ තවශනයකින් කියන්නේ නැහැ එහෙනම් විපාක ටිකක් විතරයි නේ මේ වෙන්නේ විපාක ටික නෙමෙයි දැන් පේන මේ පේන මත පුරාණ විපාක කියන්නේ ඇහැ කන ආසය දිව කය කියන මේ පුරාණ කර්මනේ කියන්නේ අපි කියන්නේ ප්‍රතිත් තියෙන ඒ පුරාණ විපාක ටිකම නෙමෙයි දැන් පේන්නේ අපිට ඒ විපාකයයි නව කර්මයි මම කියන්න ගන්නක පොඩ්ඩ. හොඳයි විපාකයි නව කර්මයි දෙකම අතීත ඉවරද නැද්ද? දැන් එතකොට වෙන්නේ මොනවද? මට විපාකය කියන එක තේරෙන්නේ ඒත් විපාකයක් නේද? උදාහරණයකින් කියලා විපාකයක්. නෑ නෑ දැන් මේ පේන මට්ටම විපාක යන්නේ කර්ම. ඇහෙන මට්ටම විපාක යන්නේ දැනෙන මට්ටම විපාක යන්නේ. ඊළඟටත් ආපම නැහැ වෙන්නේ. ඒ විපාක යන්නේ. ඊළඟටත් විපාක යන්නේ. ආයතන පවතින තව විපාක තියෙනවා. හරිනේ. ඔව්. ඔය ටික නෙමෙයිද වෙන්නේ? දැන් ඔය ටික වෙන හැම මොහොතකම සමුදය ධම්මන් නිරෝධ ධම්මන් කියමුකෝ. එහෙම නේ වෙන්නේ. ඒක ඒ ටික ඉවරයි. ඊට අලුතෙන් ආපහු මේ මොහොතනේ ඒ ටිකක් ඉවරයි. මේ මොහොතනේ ඒ ටිකක් ඉවරයි. එහෙම නේද එන්නේ. නිරෝධයි නිරෝධයි නිරෝධයි. දැන් අතීතේ රැවටිච්ච නිසා මේ මොහොතේ රැවටිනවා කියන්න බෑ ඒක. තේරෙන්නේ කියන්නේ. අතීතේ රැවටිච්ච හරි නොරැවටිච්ච හරි ඔක්කොම ඉවර වුණානේ අතීතේ අතාරින්න සම්පූර්ණයෙන්. අනාගතේ තතාරින්න. මේ මොහොත බලන්න. ඔන්න ඔය දැක්ම තියාගන්න. බලන්නක ගණිත ගැට්ටුවක් වගේ ගණිත ක්‍රමෙන් අර අයින්ස්ටයින් කියලා දෙනවා වගේ නියමයි. ඔබ තව බලන්න බලන්න මේ 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 මොහොතේ. අර මේ මොහොතේ අහස පොළොව. ඊළඟ මොහොතේ ආයෙත් අහස පොළොව. ඊළඟ මොහොතේ ඒත් අහස පොළොව. දාටි දාතයි අනාගතය දාතයි. මම
ඇඳලා තියෙනවද නැහැනේ. ඔය පහින් ගියපුවා කොහෙවත් ඇඳලා තියෙනවද නැහැනේ. මේිට කලින් ෂනේ පහින් ගියපුවා නිරුද්ධ වුණා. ෂුවර්ම නේ අපිට. ඇහැ අනිත්‍යයි, කන අනිත්‍යයි, දිව අනිත්‍යයි කියලා කියනවා විතරයිනේ. අපි ওই දැක්ම දැක්කන හරියට හරිනේ. උදේවයි. මේිට කලින් ෂනේ ඇහිට වැදිච්ච රූප තියෙනවද ඇහි ඇලිලා? කන්ට මේිට කලින් ෂනේ කන්නට ඇහිච්ච ශබ්ද අනේ ඇඳලා තියෙනවද? අනිත්‍යයි නේද? අනිත්‍ය නම් දුකයි නේද? අනාත්මයි නේද? ඉතින් උකනේ කිව්වේ. ඒසෝ දැන් අනාගතේ වැදින පටන් ගත්තේ නෑනේ. අතීතේ වැදිච්ච වන්න ඉවරයි. ඒක වැත්ත අයින් කරා. අනාගතේ තමයි වැදින පටන් ගත්තේ. දැන් වැදින කොයි වෙලාවේ? දැන්. අනේ ඒසෝ සම්දු ධම්මං ගලොතෝ. දැන් මනස ගැන කතා කරන්න පුළුවන් මේ මොහොතේ. තියෙන මනසක් තියෙද හැදෙන මනසක් තියෙද මේ මොහොතේ? ඒ දෙකම ගන්න බෑනේ. තියෙන මනසක් ගන්න බෑ මොකද අතීතේ නිරුද්ධ නිසා මනස. අනාගතේ මනසක් අත්සලා නැහැ. වර්තමානේ පේන තැන සිට නිරුද්ධ වෙන හැදෙන්නෙත් නැහැ. තියෙන හේකුත් නෙවෙයි. හැදෙන්නෙත් නැහැ තියෙන හේකුත්. හැදෙන්නෙත් නැහැ තියෙන හේකුත්. අන්න මනෝ ධම්ම මනෝ විද්‍යා. තේතු ඔය ඔය ඔන්නෝ ඉතින් ගේ විතරයි අපි කියන්නේ. තෝ එක මහා ප්ලීසිම දෙන්නේ. හරි මොසරලයි නේ. ඉතින් ඔකම අතීත අනාගත දුර්ගාලි පාදාය රූප දෙකම බලන්න ඕන. අතීත උපාදාය තුනක්. උපාදාය රූප, අනාගත උපාදාය රූප, වර්තමාන උපාදාය රූප. අතීත සිද්ධියත් මායාව, දැන් සිද්ධියත් මායාව, පිට සිද්ධියත් මායාව. දැන් මායාවෙන් මිදෙන්න තියෙන අතීත අනාගත වර්තමාන කියන තුන් කාලෙ. විඥාණයෙන් මිදලා විශ්ව සම්පදාය. ඥානෙක දැනගෙන සිසුන් දැනගෙන දැනගෙන ඉන්නවා දැන් අන්න දැනගෙන 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 බව එහෙමනේ අපි ගන්න මොකද මොනාද දැනන්නේ ඥාන ගණි දසන කේවන්ත සූත්‍රයේ ඔබේ අනි දසන උපාදාය රූපෙන් බලන්නේ විඥානේ කොහෙද තියෙන්නේ අතර? පේනවද? අල්ලන්න පුළුවන්ද? බෑ. ඔය විඥානේ එළියේ තියෙන්නේ අතරේද? විඥානේ එළියේ තියෙන්නේ අතරේද? අතුරු කියලා ඉන්නේ. මොන අතුරුද? ඔහොසියෙද? මේකෙම දකින්න කිය ලෝකයක්. ලෝකෙ ඇතිවීමක් නැතිවීමක් නැති කරන ප්‍රතිපදාවක්. ඒ කියුවේ ප්‍රතිපදා ක්‍රමය. මේක වෙලා තියෙන්නේ මෙහෙමයි. මේක දිහා බලන්න. ලෝකෙ ඇති වෙන්නේ නැතිවීමක් නැති කරන ප්‍රතිපදාවත් එක්ක කොහෙන්ද බලන්න? මෙහෙම මෙහෙම බලාගෙන යනකොට එතන ඉවරෙත් ගන්න බෑ මෙතන ඉවරෙත් පණවන්න බෑ ඒක ඔය විඥානය කියන එකක් ඇත්තම හොයාගන්න බැරි වෙනවා මේක මායාවක් විතරයි නිකන් හිතන විඥානේ දිහද ඇතුළත් තියෙන්නේ ඇත්තටම දෙවැනි එක අනන්තං සබ්බදෝපං කියන උරතේ ඒක අවුවෙනවා. අනන්තය පිහිටි ඥාන ගණි දස්සන. පිහිටපු අනන්තං සබ්බදෝපව. එත ආපෝච පටවි තේජෝ ආයෝ නගාදති. එත දීගංච රප්සංච අනන්තුරං තුබව. එත නාමංච රූපං ජානව. එත නාමංච රූපංච අසේ සංගත රුජ්ජති. විඥානස්ස නිරෝධේ න ඒත සංගත රුජ්ජති. ඔතේ හයි දස්සනද කියලා. ඉත තේරුමත් ඉගෙන ගත්තら හයි දස්සනයි නේ. ගියෙන් ටිකව. වචනෙන් හරි තේරෙනවා.